අලුත්ම දවසක අලුත් රටාවන් අරගෙන අපි හමු වෙනවා. අලුත් අවුරුද්දක් පේන මාන ඉඳගෙන අලුත් බව කතා කරන්න අපි කවුරුත් කැමතියි. අපි විතරක් නෙමෙයි මේ මහ පොළවත් අලුත් වෙනවා නිරන්තරයෙන්. වැටුණු පොද වැස්සට ගස් වැල් මලින් පලින් බර වෙලා. ඒ අසිරිය මැද්දෙන් එන්නත් ජීවිතේ විනිවිද දකින්න. ශ්‍රී ලංකේය නූතන දෘශ්‍ය කලා අවකාශය තුල තරුණ ශිල්පීන් බොහොම අපූර්ව රටාවන් වෙනවා. එවන් වූ සිත්තරෙක්ගේ සිත්තමක තියෙන අසිරිය පිළිබඳවයි මේ සොයා බලන්නේ. සිත්තරෙක් සිතුවම හරහා සමාජයට යමක් තිළිණ කරන්නේ ග්‍රාහකයාට විවිධ අදහස් ප්‍රකාශ කිරීමටයි. ඒ තුළින් මානසික මෙන්ම දැනුම අවබෝධය යථාවත් වෙනවා. එකම කලාවක් තුළ එහි දක්ෂයින් විවිධ ඉදිරිපත් කිරීම් සිදු කරන අතර ඒ තුළින් විවිධ වෙනස්කම් සිදු කරනවා නම් සැබවින්ම වෙනස් වූ නිර්මාණයක් එළි දකිනවා. මේ කසුන් සිතුවම තුළින් නව මානයන් සොයා යන ඔහු සිය සිතුවම් කලාවෙන් ජාමතික හැඩතල මතු කරනවා. මිනිසා තුළින් ජනනය වන විවිධ ක්‍රියාවලින් සිතුවම් තුළින් මතු කරන්න කසුන් පින්සල් තුඩ මනාවට හසුරවනවා. කසුන් නූතන සිත්තර පරම්පරාවේ ඔබේ සිතුවම් ශෛලිය තුළ අපි කිසියම් වෙනසක් දකිනවා. මේ නිර්මාණාත්මක වෙනස, එහෙම නැත්නම් මේ ශෛලිය පිළිබඳව අපි මුලින්ම කතා කරමු. මගේ ශෛලිය වෙන්නේ ස්වභාවික රූපය සහ ජාමිතික හැඩතල එකතු කරලා හදාගත්තු අලුත් විදිහේ සංරචන ශෛලිය. ඒකෙදි මම දැනට භාවිතා කරන්නේ නේචයකේ පවතින ස්වභාවික පරිසරයේ පවතින විවිධ හැඩතල වර්ණ රිද්මයන් මගේ චිත්‍රය ඇතුළට ගෙනල්ලා ඒකත් එක්ක පවතින පරිසරයේ පවතින ජාමිතික හැඩතලේ සෙවීමට තමයි උත්සාහ කරන්නේ චිත්‍රය ඇතුළේ. ජාමිතික හැඩතල ස්වභාවිකත්වයක ගලපනවා බොහොම අපූර්වට. මේ ගැලපීමෙන් ඔබේ අරමුණ වෙන්නේ මොකද්ද? ඒකදී මම උත්සාහ කරන්නේ චිත්‍ර ශෛලියක් ගොඩනගන්න ජාමිතික හැඩතලත් එක්ක. කියන්නේ මෙතෙක් බිහි නොවු විදිහේ අමුතු ආකාරයේ ජාමිතික හැඩතල මගේ චිත්‍රය ඇතුළේ සංරචන උපක්‍රමයක් විදිහට මම භාවිත කරනවා. කසුන් සිතුවමක් තුළ වර්ණ කතා කරනවා. මේ ඔබේ වර්ණ භාවිතය පිළිබඳව අපි මීළඟට කතා කරමු. වර්ණ භාවිතයේදී මම ගොඩක් වෙලාවට පරිසරයේ පවතින වර්ණවලට තමයි දැඩි ආශාවක් දක්වන්නේ. ඒ වර්ණවල තියෙන වෙනස් වීම, හැඩතල, වර්ණවල විපර්යාසයන්, මිශ්‍ර වීම මම මගේ චිත්‍රවලට ගොනු කරගන්න දැඩි ආශාවක් දක්වනවා. ඒක තමයි මගේ ශෛලියේදී ප්‍රධානම පිළිඹු වෙලා වෙන වර්ණ ක්‍රමවේද වෙන්නේ. ඉතිහාසයේ පුරාවට අපි දකිනවා විවිධාකාර සිත්තරුන් විවිධ යුගවලදී තම ශෛලිය එහෙම නැත්නම් තම තේමාවන් වෙනස් කරනවා. ඔබේ තේමාව පිළිබඳව අපි කතා කරමුත්. මගේ තේමා විදියට මම භාවිතා කරන්නේ ස්වභාවිකත්වයත් එක්ක ගොනු වුණු ජාමිතිකත්වය ගවේෂණය කිරීම. ඒකෙදි සමහරක් වෙලාවට පරිසරයේ තියෙන ස්වභාවික හැඩතල, සමමිතික බව, අසමමිතික බව, පරයාවලෝකන වෙනස් වීම, වර්ණවල හෙවණැලි, විවිධ ඩීටේල් විස්තරාත්මක තියෙන තැන් මම ගවේෂණයට උත්සාහ කරනවා. කසුන් ඔබ නිරන්තර අභ්‍යාසයේ යෙදෙන සිත්තරෙක්. මේ සිතුවම් තුළ ප්‍රමාණයන් අපි දකිනවා කැන්වස් විවිධාකාර තලවල සිතුවම් නිර්මාණය වෙනවා. ඒ තුළ අපේ රසවින්දනයට කොයි ආකාරයටද බලපෑමක් ඇති කරන්නේ? මම හිතෙන විදිහට ඒකේ සීමාවක් කොටු කරලා පෙන්වන්න බෑ. සමහරක් වෙලාවට ඒකේ ඇතුලේ පවතින වස්තු විශ්ය සහ ඒකේ ඇතුලේ විස්තරාත්මක බව සහ මම ඉදිරිපත් කරන්න යන කාරණේ කොයිතරම් ආකාරයෙන් මිනිස්සුන්ට දැනෙන්න ඕනද කියන එක මත තමයි මම කැන්වස් එකේ ප්‍රමාණය තීරණය කරන්නේ. ඒක තමයි මම දකින විදිහට චිත්‍රය හැඩය වෙන්නේ. කසුන් සිත්තරෙක් විදිහට ආපු ගමන් මග දිහා ආපස්සට හැරිලා බලද්දී මොන වගේ මතකයන් තිතිරි වෙලා තියෙන්නේ? මම මගේ ගම වෙන්නේ මාතර. මම කුඩා කාලේ ඉස්කෝලේ ගියේ මාරපුහුල්ලැල්ල මධ්‍ය මහාවිද්‍යාලයට. ඊට පස්සේ උසස් අධ්‍යාපනයට මම රාහුල විද්‍යාලයට ඇතුළත් වෙලා එතනින්
චිත්‍රකලා විෂය ප්‍රධාන විෂයක් විදිහට තෝරගෙන ඊට පස්සේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට පිවිසෙනවා. ඊට පස්සේ තමයි මම ශාස්ත්‍රාලය අධ්‍යාපනයක් ලැබලා ඒ හරහා මගේ චිත්‍රකලාවේ ගමන් මඟ මම වෙනස් කරගන්න උත්සාහ කරනවා. කලින් ඇඳපු ස්වභාවික ශෛලිය ටිකක් දුරට වෙනස් කළා. ඊට පස්සේ මම මගේම කියලා කලා හැකියාවක් වර්ධනය කරගන්න උත්සාහ කරමින් ඉන්න අතරේ මම වර්ණවලින් වෙනස් වෙන්න විතර උත්සාහ ගත්තා. නැවත වරක වර්ණ ප්‍රකාශනවාදයක් විදිහට චිත්‍ර අඳින්න උත්සාහ කරා. ඊට පස්සේ මට දැනුණා මගේම ශෛලියකට මම චිත්‍ර ගොනු කරනවා නම් හොඳයි කියන එක. ඊට පස්සේ මම ජාමිතික හැඩත් එක්ක මගේ චිත්‍ර ශෛලිය ගොඩනගාගෙන මම මේ මොහොත වන විට මේ කලාව ඉදිරියට ගෙන යන්න උත්සාහ කරනවා. අපේ මතකයේ රැඳෙන සිත්තරුන් කිසියම් වූ අනන්‍යතාවයක් ගොඩනගා ගත්ත අය. මේ අනන්‍යතාවය පිළිබඳව ඔබේ දැක්ම මොන වගේද? මම හිතන විදිහට අනන්‍යතාවයක් නැති වුණොත් චිත්‍රයක් පවතින්න බෑ. ඒක තමයි චිත්‍රාගේ ඉදිරි ගමන් මඟ වෙන්නේ. ශෛලියක් විදිහට හෝ යම්කිසි ආකාරයකින් සමාජයේ වෙනස් විදිහකට චිත්‍රය අඳින කෙනා තමයි සිත්තරා බවට පත් වෙන්නේ. ඒ සිත්තරාගේ වර්ණවලින් හෝ වෙනයම් ආකාරය අනන්තාවයකින් රේඛාවෙන් රිද්මයෙන් සමහරක් විට වෙනත්ම චිත්‍රමය නොවන විදියකින් තමන්ගේ දෘශ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනවා නම් තමයි මම හිතන්නේ ඒක එයාගේ අනන්තතාවය වෙන්නේ. ඒක තමයි සිත්තරෙක් විදියට ඔහු ගෙන යන ගමන් මාර්ගය වෙන්නේ. කසුන්, නූතන ශ්‍රී ලංකාවේ සිත්තර පරම්පරාව පිළිබඳ ඔබේ අදහස මොකක්ද? නූතන සිත්තර පරම්පරාව මම හිතන ලංකාවේ 43 කණ්ඩායම් පස්සේ ලොකු වෙනසක් වුණා. ඒකදී ලංකා කලා සංගමයයි ඊට පස්සේ ලංකාවට යටත් විජිතයත් එක්ක අපිට එනවා ස්වභාවිකවාදී ශෛලිය. ඒක ඇකඩමික් කලාවක් විදිහට තමයි ලංකාවට හඳුන්වලා දෙන්නේ. ඒක ලංකාවට ආවයින් පස්සේ මම හිතනවා ලංකාවේ චිත්‍ර ගොඩක් දුරට වෙනස් වෙන්න ගත්තා. එතෙක් මහනුවර යුගයේ අනුරාධපුර යුගයේ පහු කරමින් ඇවිල්ලා ලංකාවට එනකොට තිබුණු ශෛලියට වඩා හාත්පස වෙනස් ශෛලියක් තමයි ලංකාවේ දකින්න පුළුවන්න්නේ 43 කණ්ඩායමේ ශිල්පීන්ගෙන්. ඊට පස්සේ ඒ 43 කණ්ඩායමේ ආරම්භයත් එක්ක ඇතිවන පුනරුදයත් එක්ක ජගත්වීර සිංහගේ 90 ප්‍රවණතාවය කියන කණ්ඩායම ලංකාවේ ලොකු වෙනසක් කරනවා කලාවේදී. ඒ කලාවේදී තමන්ට දැනෙන විදියට තමන්ගේ ප්‍රකාශනය දේශපාලනිකව නැත්නම් සමකාලීනව දැනෙන විදියට එයාලා චිත්‍රය තුළින් කියන්න උත්සාහ ගත්තා. ඒ වගේම ලංකාවේ කලාව මං හිතන විදිහට සමකාලීන දේශපාලනික තත්ත්වයක් එක්ක තමයි දැන් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. ඒ කලාව ඇතුළේදී ගොඩක් ශිල්පීන් තමන්ට බලපාන තමන්ගේ පරිසර සාධක, සමාජීය සාධක නැත්නම් වෙනත් ගෝලීය කාරණා එකතු කරගෙන චිත්‍ර නිර්මාණයට පෙළඹිලා ඉන්න බව දැන්ට පේන්න තියෙනවා. සමහරක් ශිල්පීන් තමන්ගේ ස්වීය ප්‍රකාශනය චිත්‍රය ඇතුළෙන් දකින්න උත්සාහ කරනවා. මේ මොහොතේදී විවිධ ශිල්පීන් විවිධාකාරයෙන් වැඩ කරමින් උත්සාහ කරනවා තමන්ගේ අනන්‍යතාවය ලෝකෙ පුරා පතුරවන්න. ඒ අතර ලංකාවේ ශිල්පීන් සමහරක් දෙනෙක් රැඩිකල් විදිහට ටිකක් වෙනස් ආකාරයේ නිර්මාණයන්ට දායක වෙලා තියෙනවා. මේ වෙනකොට වර්ණවලින් සමහරක් වෙලාවට වේගවත්ව නැත්තම් ආසියාතිකරණයට ලක්වන චිත්‍ර ශිල්පීන් විදියටත් වැඩ කරන අය ලංකාවේ මේ වෙනකොට ඉන්නවා. මම හිතන්නේ සමකාලීන තත්ත්වය තමයි මේ මොහොතේ ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. කසුන්, ඔබේ ශෛලිය තුළ මාධ්‍ය භාවිතය පිළිබඳව අපි කතා කරන්න ඕනේ. මේක වැදගත් ප්‍රශ්නයක්. මම ගොඩක් වෙලාවට ඇක්‍රිලික් කියන මාධ්‍ය භාවිත කරනවා. ඒක ඉතාම ඉක්මනින්ම වේලෙන සුළු ස්වභාවයක් දකින නිසා මම මගේ ප්‍රකාශනය වේගවත් චිත්‍රය තුළ දකින්න උත්සාහ කරනවා ඇක්‍රිලික් කියන මාධ්‍ය හරහා. නමුත් මම පින්සල භාවිතය සාම්ප්‍රදායිකත්වයෙන් මිදිලා චිත්‍රයේ අඳින ශෛලිය වෙනස් කරගෙන තියෙනවා. මම ඒක සමහරක් වෙලාවට පොළොව මත තියලා මගේ ප්‍රකාශනයට මගේ දෘශ්‍යපතයට දැනෙන පරිදි මම ඒක විවිධාකාරයෙන් වේගවත්ව සමහරක් විට මගේ පසුබිම නිර්මාණය කරනවා. ඊට පස්සේ මම ගොඩක් වෙලාවට ජාමිතික හැඩතල භාවිත ගොඩක් වෙලාවට මගේ චිත්‍රවල තියෙනවා. ඒ වෙනුවෙන් මම උත්සාහ කරනවා මම විවිධ උපකරණ යොදා ගන්නවා. පින්සලයේ වෙනත් ආකාරයකින් භාවිතා කරලා මගේ හැඩතල ගොනු කරගන්න උත්සාහ කරනවා. සමහරක් වෙලාවට මේකේ මුද්‍රණ ශිල්පයේ ක්‍රමත් භාවිතා වෙනවා. සමහරක් වෙලාවෙදී
වෙනත් විදිහේ වර්ණ ඉවත් කිරීමේ ක්‍රමවේද නැත්නම් වර්ණ දියාරු කිරීමේ සම්ප්‍රදායන් මගේ චිත්‍රය ඇතුලේ දකින්න තියෙනවා. සමහරක් වෙලාවට මම චිත්‍රය දකින් උත්සාහ කරනවා විවිධ හැඩතල ඔස්සේ. ඒ හැඩතලය මම යොදා ගන්නවා පරිසරයේ තියෙන ස්වභාවික වස්තුන්ගේ තියෙන විවිධ වර්ණයන් විවිධ හැඩතල ඒව මම සමහරක් වෙලාවට මම ඒ ආකාරයෙන්ම ගෙනල්ලා මගේ චිත්‍රය ඇතුලේ ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා. ස්ටෙන්සිල් මාධ්‍යයෙන් නැත්නම් මුද්‍රණ ක්‍රම භාවිතයෙන් නැත්නම් විවිධ නූලක හැඩයක් හෝ රෙදි කෑල්ලක හැඩයක පවතින මතුපිට ස්වභාවය මම චිත්‍රය ඇතුලේ ඒ ආකාරයෙන්ම තබන්න උත්සාහ කරනවා. සමහරක් වෙලාවට පින්සලේ වර්ණ ගාන වෙනුවට වර්ණ ඉවත් කිරීමේ ක්‍රමවේද ඊට පස්සේ ජාමිතික උපකරණ භාවිතයෙන් ඒ හරහා රේඛා ගොඩනගන්න විවිධ හැඩතල නිර්මාණය කරන්න මම උත්සාහ කරනවා. ඒක තමයි මගේ ශෛලියේ ටිකක් වෙනසක් පවතින එකම ක්‍රමවේදය විදිහට මම දකින්නේ. කසුන් ඔබ එහෙම නැත්නම් සිතුවමත් එක්ක ගොඩනගන අනාගත යෝජනාවල් මොනවද? මගේ චිත්‍රය මම හිතනවා තවදුරටත් වෙනස් වෙලා මම අනාගතයේ වෙනස් ආකාරයක නිර්මාණ කීපයක් දායක කරන්න තමයි උත්සාහ කරන්නේ. ජාමිතික හැඩතලය කොහොමද තවදුරටත් සංවර්ධනය කළා ඒක ඇතුළෙන් කොහොමද සමකාලීන සිද්ධි සහ පරිසරයේ තියෙන වස්තුන් වෙනස් ආකාරයකින් දකින්න කොහොමද කියන එක තමයි මම අනාගතයේදී හොයන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවෙන් මම අනාගතයේ ප්‍රදර්ශනයකට සූදානම් වෙලා ඉන්නවා. මම ඒක ඇතුළෙන් වෙනස් ආකාරයේ චිත්‍ර සමුදායක් ඉදිරියේදී පෙන්වන්න උත්සාහ කරනවා. සාම්ප්‍රදායික සිතුවම් රාමුවෙන් ඔබට සිතන කසුන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාරවරයෙක් ලෙස සේවය කරනවා. ලෝකයේ තුල ඇවිදිමින් සිය ජහත භූමියට විවිධ පැතිකඩයන් ඔස්සේ දැනුම බෙදා හරින ඔහු පාසල් දරුදරියන්ට නැන නුවණ දල්වන ගුරුපියෙක්. ප්‍රදර්ශන තරග ගණනාවකින් ජයග්‍රහණය කර ඇති කසුන් ශ්‍රී ලංකාවෙන් පිටතට සිය දැනුම බෙදා දෙන්නට බලාපොරොත්තුෙන් සිටින්නේ. ඒ වෙනුවෙන් ඔහු මේ දිනවල විශේෂ ප්‍රදර්ශනයක් සැලසුම් කරමින් පවතිනවා. බුද්ධ ഘോഷ හාමුදුරුවෝ කියපු විදිහට සිතුවම තරම් විසිතුරු යමක් ලොව නැති බවත් එය සලනමැති සිත ලෝකෝත්තර තත්ත්වයට පත් කරනවා කියලා මේ චිත්‍ර අපිට මනාවට පසක් කරනවා. කොහොමුණත් ඔබ සිතන පතන ඔබගේ සිතුවම් කලාව තවත් ඉදිරියට රැගෙන යන්නට අපි ඔබට ජය ප්‍රාර්ථනා කරනවා.